ශ්‍රී ලංකාවේ කාන්තා රියදුරු වරියන් නිසා රජයේ ආදායම ඉහළකොස් ඇති බව එකොත් දාකල නවතම සමීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම මගේ ප්‍රවාහන ශාස්ත්‍රයේ ට්‍රේවල් රියදුරු වරියන් පිරිමි රියදුරන් හා සැසඳීමේදී වැඩි ප්‍රමාණයක් සිටින බව නවතම වාර්තා පෙන්වා දෙනවා. පික්මි පර්යේෂණ අනුව කාන්තා පදවන්නියන් වැඩි වී ඇති බව සොයාගෙන තියෙනවා. පරීක්ෂණයකට අනුව රියදුරන් 780 දෙනෙක් අතරින් 280ක්ම කාන්තාවන් වන අතරම එය 140ක් පමණ වෙනවා. කාන්තා රියදුරු වරියන් 90ක්ම ආරක්ෂිත දාවකයන්සේ සැලකෙනවා. විශේෂයෙන් රාත්‍රී ගමන්වලදී මෙන්ම හුදෙකලාව ගමන් කිරීමේදී කාන්තා රියදුරුවරියන් තෝරා ගැනීමට බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. කොළඹ නගරයේ ත්‍රිවිල් රියදුරුවරියන් 6-7 දෙනෙක්ම සිටින අතර ලංකාව පුරාම මේ දිරිය කාන්තාවෝ විසිරීලා ඉන්නවා. ගාලු මෝදොර සිට කොම්පඤ්ඤි වේදිය පැත්තට එන අතරේ පල්ලියක් අසල අයිස්ක්‍රීම් රථයක් තල්ලු කරගෙන එන කාන්තාවක් දැක මම ඇයගෙන් මේ ගැන බං හුන් ඇහුවා. ඒ ජීවන්තී මා සෙවූ කතයි. නොම්බර 532 6 වන මාවත හෙට්ටිය වත්ත හෝමගම ඇගේ ලිපිනයයි. ජීවිතයේ අනේක විද දුක් දොමනස්ස වැළඳු ඇය ඒ සියල්ල මහමුවේ ඉතිරි නොකර නොසගවා පැවසීමට තරම් නිර්වාජ වුණා. පොඩ්ඩක් හෙවනකට යමු. අයිස්ක්‍රීම් කරත්තියට හේතු වූ ජීවන්තී සිය කතාව මහමුවේ තිබුවේ මෙහිමයි. මම විවාහක වුණත් පසුව ගෙදර ගෘහමූලිකයා වුණා. දුවයි පුතයි එක්ක අපේ පවුල ගොඩනගන්න මම සෞදි අරාබියට ගියා. පුතාව මහත්තයාගේ පැත්තේ ඥාති කාන්තාවකටත් දුවව මගේ ඥාති කාන්තාවකටත් බාර දීලා තමයි ගියේ. අවුරුද්දකට විතර වැඩ කළාම මට පඩි නොදී ගහ ගහ වැඩ ගත්තා. හිර කරලා තිබ්බා. මාව ලංකාවට එවන්න කිව්වත් මම පුතුමාවේ උවේ නැහැ. ඒ අතර මට ආරංචි වුණා මම දුව නවත්තලාපු ගෙදර මගේ ඥාති කාන්තාවගෙන් දුවට කරදර වුණා කියලා. මම තට්ටු තුනේ ගෙදර උඩ තට්ටුවේ ඉඳලා බිම පැන්නා. මගේ කොන්ද කැඩුනා. එහේ මම දන්න යාළුවෝ දෙන්නෙක් තමයි මට උදව් කළේ. මගේ තුනටියෙන් පල්ලෙහා පල නැතුව ගියා. ටිකක් ඇවිදින්න පුළුවන් මට්ටමට ආවම මම ලංකාවට ආවා. මගේ දුවව ඒ වන විට ළමා නිවාසයකට දාලයි තිබුණේ. ඈ එහෙම කිව්වේ ලොකු සුසුමක් දෙහෙළමින්. ටික කාලයක් මං ගෝල් ෆේස් එකේ සරුංගල් වික්කා. මගේ දුවයි පුතයි ළඟට ගත්තා. මම දෙවෙනියට ජීවත් වෙන තොරගත්ත මනුස්සයගෙන මට සහයක් ලැබුණේ නැහැ. ටික දවසක් යද්දී එලිෆන්ට් හවුස් එකේ අයිස්ක්‍රීම් කරත්තේ පැද්දා. කොටුව පරාය පන්සල ගෝල් ෆේස් මහරෝහල ළඟදී කිහිප තැනකම මම අයිස්ක්‍රීම් වික්කා. මම සැහැල්ලු වාහන ලයිසන් ගත්තේ 2016 වසරේදී. තාමත් මට කොන්දේ අමාරුව. වැඩි වෙලාවක් හිටගෙන ඉන්න අමාරුයි. ජීවන්තී අයිස්ක්‍රීම් කරත්තේ ඇඳ මත වාඩි වුණා. ඒ විතරක් නෙවෙයි මට පයින් වැඩිතුරක් ඇවිදින්නත් අමාරුයි. කාන්තා පිට තමයි මුලින්ම මට උදව් කළේ. අනෝජා භාග්‍යා මිස්ලා මුදලින් පවා මට උදව් කරලා නීති අංශවලදීත් පිට වුණා. ත්‍රිවිල් එක ගත්තේ ෆිනන්ස් කරලා. මට හරියට නවත්තන්න බලක් නැහැ. ජෝකෝ ඇප් එක දාගෙන දුවන්නේ. කොළඹ හැම පාක් එකකම කොල්ලෝ මට උදව් කරනවා. ඇගේ මීටර් ටැක්සි අංකය WPAPP 99.93 ළඟ ළඟ 6 රුපියල් 50යි. මම වැඩිම දුර රුපියල් 5000ට ගේන් තියෙනවා. දවසකට මම රුපියල් 4500ක් විතර හොයනවා. ගෙදර වියදමට 500යි පෙට්‍රල් වලට 500යි ෆිනන්ස් එකට දවසට රුපියල් 500ක් වෙන් කරනවා. උදේ 6:00 හෝමකම ඉඳලා එනවා. එත්ති සල්ලි දුන්නත් නැතත් මගේ ඉන්නවා නම් කෙනෙක් අරගෙනයි එන්නේ. ආපහු රෑ 8-9ට යද්දී කවුරු හරි හිටියොත් අරන් යනවා. මේ දවස්වල ත්‍රිවිල් හයර් අඩු නිසා අයිස්ක්‍රීම් කරත්ති දුවන්නේ. දවසකට ටාගට් එක රුපියල් 1500යි. රුපියල් 3000-4000 හොයපු දවසුත් තියෙනවා. ඉස්සර නම් සතපහක දෙයක් තිබුණේ නැහැ. දැන් මට ගොඩක් සතුටුයි. කාටවත් වදයක් නොදී මැරෙනකම් ජීවත් වෙන්න තිබුණත් ඇති. කාගිල්ස් IDH සර්ලා රාජා අයියා ඇතුළු පිරිසක් මට උදව් කළා. කාන්තාවක් ත්‍රිවිල් පදිනවා කියන්නේ ඉතා දුර්ලභ දසුනක්. ඇයට කාගෙන්වත් ගැටලුවක් කරදරයක් වෙලා නැත්දැයි මා විමසු විට ඇය පිළිතුරු දුන්නේ මෙහෙමයි. ඇයි නැත්තේ? මම ත්‍රිවිල් දුවන දවස්වල දුව තමයි අයිස්ක්‍රීම් කරත්ති ළඟ ඉන්නේ. පුතා ඉස්කෝලේ යන නිසා එතනට එන්නේ කලාතුරකින්. දවසක් 2017 දී වරාය පන්සල ළඟ ත්‍රිවිල් දුවන කෙනෙක් දුවට අසභ්‍ය යෝජනාවක් ගැන අසභ්‍ය වචන භාවිතා කරලා දුව බැලලා මට කියවුවාම කොටුව පොලිසියට පැමිණිලි කරලා තාම නඩුවේ යනවා උසාවියේ. සමහර පිරිමි හිතන්නේ ලංකාව පිරිමින්ගේ රටක් කියලා. ගෑනු වැරදි කරනවට සමාජයේ සමහරු හරිම කැමති. මගෙන් අයිස්ක්‍රීම් ගන්න මිනිහෙක් කිව්වා හොඳ රස්සාවක් හොයලා දෙන්නම් කියලා. බලද්දි ඒක ස්පා එකක්. අයිස්ක්‍රීම් අරන් තිබුණේ නැත්නම් ඇත්තමයි මම ගහනවා. මම එහෙම මිනිස්සුන්ට ගහලත් තියෙනවා. හැබැයි ඒ අනවශ්‍ය දේවල් කියන්න අප පිරිමින්ට. රාජකීය ප්‍රදේශයේදී ත්‍රිවිල් රියදුරු වරියන් සිටින බවට තොරතුරු ලදෙහින් රාජකීය බලතම පිටත් වුණා. ඇය සිටියේ ධර්මපාල මාවතේ 6-1 සූදානම් වෙමින්. රාජකීය පොරගස් මුල්ලේ පදිංචි 52 වරදී සුනේත්‍රා හේමමාලිගේ ත්‍රිවිලරය WPAPT 41.87 ඈත් දිගු කතාවක් සමග මහා කතා බහට යොමු වුණා. මීට අවුරුදු 14කට විතර කලින් මගේ මහත්තයා වැඩ කළේ මැදපෙරදිග ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් විදිහට. ලංකාවට ඇවිල්ලා ත්‍රිවිල් එකක් දුවන්න හිතාගෙන බැංකු ලෝන් එකක් දාලා ත්‍රිවිල් එකක් ගත්තා. මට ඉන්නේ දුවයි පුතයි. පුතා අසාමාන්‍ය බර ඇති දරුවේ. ලංකාවට ඇවිත් ත්‍රිවිලය දුවන්නත් කලින් මහත්තයා රිය අනතුරකින් නැති වුණා. හැබැයි ඒ වෙනකොට මමත් සැහැල්ලු වාහන ලයිසන් අරගෙනයි තිබුණේ. ඊට පස්සේ ජීවිතේ බර කරට ගන්න මට සිද්ධ වුණා. මගේ පාක්කික රාජකීය ධර්ම පළමවතේ පිරිමි 63 දෙනෙකුටම
ට්‍රේවිල් එකක් දුවන එකම කාන්තාව මම. කාන්තාවක් වශයෙන් ට්‍රේවිල් රියදුරු රැකියාව හොඳ වෘත්තියක්ද කියලා මම සුනේත්‍රගෙන් ඇහුවා. මම නම් කාන්තාවකට ට්‍රේවිල් රස්සාව තියා කිසිම රස්සාවක් අනුමත කරන්නේ නැහැ. මගේ මහත්තයා මැරුණ නිසා හා පුතා මහත බර හා ෆිට් එක හැදෙන දරුවෙක් නිසායි මට මේ ට්‍රේවිල් රස්සාව උරුම වුණේ. මම ඉගෙන ගත්තේ හතේ පන්තියට විතරයි. මම අවුරුදු 12ක් තිස්සේ ජීවිතේ පුදුම කට්ටක් කෑවා. මම දුවන්නේ යූ කැබ් එකක්, ට්‍රේවිල් APP එකක්. දවසකට රුපියල් 1500ක් විතර හොයා ගන්න පුළුවන්. ඒත් කොරෝනා නිසා 1000ක් වගේ තමයි දවසකට දැන් ලැබෙන්නේ. ඒත් මොනා කරන්නද? ජීවිතේ එහෙම තමයි. ඇස් සුසුමක් හෙලමින් මා සමගසේ පැවසුවා. මැද වැලිකඩ නිවසේ සිටම ට්‍රේවිල් දුවන ශ්‍රියාලතා පෙරේරා පිළිබඳවද අපිට කිව්වේ සුනේත්‍රා. මැද වැලිකඩ කම්වත්තේ පාරේ පන්සල අසල පන්සලට යාපදව පිහිටි දෙමහල් කොඩා නිවසක ඇගේ පුතා හා ලේලියන් සමගය සිටියා. ශ්‍රියාලතා සැබවින්ම දිරිය කාන්තාවක්. මේ ඇගේ හඬයි. කලින් මම ගාමන්ට් එකක රැකියාව කළා. ඒකෙන් ලැබුණු අර්ථසාධක මොදලෙන් ට්‍රේවිල් එකක් ගත්තා. මහත්තයාටත් ඒ තරම් සනීපයක් තිබ්බේ නැහැ. ළමයින්ට බරක් වෙන්න හොඳ නෑ කියලා මට හිතුණා. පුතාලා දෙන්නයි දුවයි තමයි ඉන්නේ. ට්‍රේවිල් එකක් මොලෙම්ම ගත්තේ මේට අවුරුදු 12කට කලින්. අපේ ගමේ අයගේ හැර තමයි මම වැඩිපුරම දුවන්නේ. විශේෂයෙන්ම ළමයි ඉස්කෝලවලට ගෙනියන හැර. ළඟ හැර. කටුනායක වගේ දුරක් දිව්වා. ඕනේ දුරක් දුවන්න පුළුවන්. ඒත් දැන් ඇස් පෙනීම මදි නිසා රාත්‍රියට මම හැර දුවන්නේ නැහැ. අනික පොලිසියෙන් අල්ලයි කියලත් බයයි. මුල් ට්‍රේවිල් එක පුතා දුවන්නේ. පුතා ෆිනෑන්ස් කරලා ගත්ත වාහනේ තමයි මම දැන් දුවන්නේ. දවසකට රුපියල් 1500ක් විතර හොයනවා. මට කාර් සහ ට්‍රේවිල් ලයිසන් තියෙනවා. ඇගේ බාල පුතා පීයේ අනිල් සහ ලේලියා හා දරුවොත් ඇස් සමග දෙමහල් නිවසේ ජීවත් වෙනවා. ඔවුන් තම මෑණියන් ගැන කතා කළේ බොහොම ගෞරවයෙන්. අම්මා පහළ තට්ටුවේ, අපි උඩ තට්ටුවේ. උඩ තට්ටුවේ හැදුවෙත් අම්මා ට්‍රේවිල් දුවලා. එයාගේ පේතේ අපේ ළමයිගේ පන්ති ගාස්තු, ලයිට් වතුර බිල් සේරම ගෙවන්නේ අම්මා. තාත්තා දැන් මාස 3කට කලින් මැරුණා. අම්මා අපිට යොද ශක්තියක්. එයා ට්‍රේවිල් එක හොඳින් පාවිච්චි කරනවා. කුඩා කොටසක් හෝ කැඩුනොත් අලුතින් එකක් දානවා. ළමයින්ට බරක් වෙන්න කැමති නැහැ කියලා අම්මා ට්‍රේවිල් එලවනවා. දැන් අවුරුදු 12ක් තිස්සේ අම්මා ට්‍රේවිල් පදිනවා. අම්මා හරි ප්‍රවේශමෙන් තමයි කමෙන්ට් කරන්නේ. මම හයියෙන් ට්‍රේවිල් පදවද්දි එයා අපිට කෑ ගහනවා. මේ හරි ට්‍රේවිල් එකක් නෑ දුවන්න. අම්මගෙන් මේ පළාතට ලොකු සේවයක් වෙන්නේ. අම්මා හිතන් ඉන්නේ මේ ට්‍රේවිල් එකේ ෆිනෑන්ස් එක ඉවර වුණාම නැනෝ කාර් එකක් ගන්න. අම්මා පොයට සිල් සමාදන් වෙනවා. අපිට අම්මා ගැන හරි ආඩම්බරයි. මේ දිනවල වනාතමුල මහල් නිවාසයේ පවතින්නේ ලොක්ඩවුන් තත්ත්වයේ. බොරැල්ල බේස්ලයින් පාර හල්කහවත්ත අංක 231 පදිංචි ක්‍රිෂ්ණා ප්‍රියදර්ශනීද ට්‍රේවිල් රියදුරුවරියා. අපි ඇයගේ කතාවටත් සවන් දෙමු. මහත්තයා නිසා කරදර ගොඩකට මුහුණ දෙන්න වුණා. ගෙවල් වලින් පවා අපි වයින් කළා. මහත්තයා කොලේ වැඩ කළා. මම ත්‍රිවිල් එක දුවන්න ගත්තා. AAH1492 අංකය තමයි මගේ ත්‍රිවිල් රථය. ළමා රෝහල ළඟ සහ මහා රෝහලේ වනාත මුල්ලේ මම හයර් කරනවා. දැන් මහත්තයත් හොඳයි. මම කඩවල හම්වැල්ල පවා හයර් ගිහින් තියෙනවා. උදේ 6:30ට දුවත් එක්ක එන්නේ. දුව පාසලට දාලා හයර් දුවලා 10:30ට දුවවත් අරගෙන ගෙදර යනවා. සාමාන්‍යයෙන් දවසකට රුපියල් 1500ක් හොයනවා. මට කරදර වලට නම් මොහොන පණ සිද්ධ වෙලා නැහැ. හුඟක් අය මා සමග හිතවත්. ඇත්තටම මේ රස්සාව නිදහස්. ඒ වගේම ඉතා පහසුවේ. කාටවත් අත පාන්න ඕනෙත් නැහැ. කීයක් හරි වැඩිපුර හොයා ගන්න ඕනේ නම් වැඩිපුර දුවන්න පුළුවන්. මහත්තයව අසනීප වුණා වා ට්‍රේවිල් එකේ දාගෙන යන්නේ මමයි. පිරිමින් හා ඔරෙනුර ගැටෙමින් ජීවිතේ ජය ගන්නට පෙර දරන ට්‍රේවිල් කතුන්ගේ සේවය අභිමානයක් ගෙන දෙන බව අප කිව යුතුමයි. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක බලලා අපිට subscribe කරන්න.